නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මම තේජාසමන් කෝපල් තේජාසමන් කුමාර 11W. ඉතින් මේ අවුරුදු ගානක ඉඳන් මම මාධ්‍යයට යනවා. මට ප්‍රශ්න ගොඩාක් වුණා. ඒ දේවලුත් මම ඉදිරිපත් කරා. නමුත් කිසිම කෙනෙකුට බැරි වුණා අපේ දුකට මගේ දුකට පිහිට වෙන්න. මේ මොහොතේ ගෙදෙට්ටලා කල්පනා කර කර ඉන්නකොට මම කතා කරා අපේ අසෙල සර්ට. සර් මට මේ ප්‍රශ්න ටිකක් තියෙනවා, මොකද කරන්න කියලා. හරි මොකද කිව්වා. එවලේ මගේ ගෙදෙට්ට ආවා, ප්‍රශ්න ටික බැලුවා. බොන්න වතුර නැහැ, නාන්න වතුර නැහැ, හොඳ වුණොත් වාල නැවත සවුත් වෙලා යනවා. ඉතින් හරි මල්ලි කිව්වා. ඉතින් මොකද ඊට කලින් නාවනවා, උදේ ඉඳන් හැන්දෑව වෙනකන් හැන්දෑවට උණ හැදුනා. වැන්ඩෝල් පෙති දෙයක් කරන් දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඉතින් මං දුක් වෙනවා. ඉතින් ඇත්තනම ඒ වගේ සමාජයක් එක්ක, අපිට හොරෙන් අපි විකුණපු සමාජයක් එක්ක අපි කටයුතු කරන්න හම්බ ලැබිච්ච එක ගැන. ඉතින් කැප්ටන් අසියල මට කිව්වා, හරි මල්ලි මොකක්ද වෙන්න ඕනේ කිව්වා. මං කිව්වා මට ඕනේ වතුර කිව්වා. ඉතින් අපි ගියා මාලිගාව ඉස්සරහට. ඇත්තනම ඉඳගන්න සිද්ධ වුණා. ඒ ඉඳගෙන කතා කරනකොට විවිධ අංශවලින් අපිට මුදල් ආවා, කෑම බීම ආවා. මගේ ගම මහනුවර. ඉතින් මං එතන කවදාවත් ඉඳගන්න ඕනේ පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මට ඉඳගන්න වුණා. ඉතින් අවශ්‍ය සියලුම දේවල් මට එතෙන් දෙනකොට ඇත්තනම හැම් කපුත් ගෙනාවා, පොලිසියත් ආවා, වැහනුත් ගෙනාවා දාගන්න. ඉතින් අපි ගියේ වතුරට. ඉතින් වතුර ප්‍රශ්නේ ගත්තා. කාගවත් බත් පැකට්ටයක් ගන්නත්, වතුර බෝතලයක් ගන්නත් නෙවෙයි එතෙන් ආවේ. නිවසේ පානීය ජලය විසඳ ගන්න. ඒක විසඳ ගත්තා. ඉතින් ඒක විසඳුනේ ඇත්තනම අපේ යහපාලන රජේ මේ රවුෆ් හකීම් අපේ මන්ත්‍රීතුමා ඩිරෙක්ට් කළා. මිදම් මට කතා කරා. ඇත්තනම් මං සන්තෝෂ වෙනවා. අපේ ආගමෙත් නෙවෙයි, අපේ ජාතියෙත් නෙවෙයි, වෙන ආගමක අපිත් එක සම්බන්ධ වෙලා. එතුමාට මං දන්නේවත් නැහැ. ඉතින් එතුමා මට සම්බන්ධ වෙලා කතා කරලා ගියා. සමන් කුමාර මොකද වෙන්න ඕනි කියලා මං සර්ට් බොන්න වතුර නැහැ කිව්වා. හරි පුතා කිව්වා. කොළඹින්දන් ලේකම් ආවා මොකද වෙන්න ඕනි කියලා. මීටර් 200යි 300යි මගේ නිවසට මේ තියෙන්නේ ඩිරෙක්ට් ලයින් එක. ඉතින් ඒකත් දින්න තාමත්. ඉතින් අපි ඇත්තනම අර දේශපාලනයේ කඩේ ගියා තමයි. ඉතින් අපේ සල්ලි වලින් කඩේ ගියා කියන්න දුගයි. ඒ മന്ത്രി කෙනෙකුටවත් ඇමති කෙනෙකුටවත් බැරි වුණා. ඉතින් අසේල සර් එක්ක සාමාන්‍යයෙන් දැනට තත්ත්වයක් කරගෙන යනවා. ඉතින් ওই ප්‍රශ්නෙත් එක්ක එනකොට අපි කොටුවටත් ආවා. අපේ හොඳාකාරම දන්නවා රණවිරුවන් ඉන්නවා අපේ එල්ලුංගහට නියම වෙලා. ඒ වගේම අපිට 55න් පස්සේ පෙන්ෂන් එක හම්බෙනවා. නමුත් සම්පූර්ණ පඩිය අපි ලබා ගමු කියන දෙයට අපි එතෙන් ආවා. ඔබලාට දකින්න ඇති ඉස්සරවම අපි ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා පොලිස්පතිතුමත් එක ප්‍රශ්නයකුත් ඇති කරගත්තා. මුහුදරත් විසි කරනවා කිව්වා. අපි මුහුදර විසි කරන්න කිව්වා. ඉරෙත් දානවා කිව්වා. ඉරෙත් දාන්න කිව්වා. අපි නැගිට්ටේ නෑ. අන්තිමේ දැන් නිදාගෙනත් අපි හිටියා. ඉතින් යහපාලනේ හෙන ගහපන් කියලත් බැන්නා වැරදීමකින්. සමා වෙන්න ඕනේ කියලා මං අමුතුමාට කියනවා. මේ ඉතින් ඒ දේවල් ඔක්කොම කරගෙන යනකොට අපිට හොරෙන් අපිව විකිනෙනවා. ඉතින් අපි කොහොමද කොටුවේ ඉන්නේ? කකුලට තුවාලයක්ට විෂ බීජයක් ගිහිල්ලා ඉතින් ඉන්න බෑ විෂ බීජ ගොඩේ. අපි අයින් වුණා. ඉතින් එතනින් පිට රටවල් වලින් මගේ මුළු රටේම ජනතාව මාව හොයාගෙන කොළඹට ආවා, කොටුවට ආවා. ඒ කට්ටියට හදවතින්ම සතුරු වෙනවා. මං වෙනුවෙන් කොටුවට ආපු එකට කොළඹට ආවට. නමුත් මං එතන හිටියේ නැත්තේ අපි ඇත්තරම දේශපාලනය කරන්න නෙවෙයි එතෙන්ට අපි ආවේ. අපේ අරමුණු ටික ගන්න, අපේ එල්ලුම් ගහ ඉන්න කොල්ල හතර එළියට ගන්න, ජීවිතාන්තය දක්වා අපිට කාලා බීලා සන්තෝෂෙන් ඉන්න. මොකද ඉන්නකම් අපිට කාලා බීලා සන්තෝෂෙන් ඉන්න ඕනේ. මරණට පස්සේ පින් දීලා නම් කවුරුත් අඩන්නේ. මේ ඔබ මාධ්‍ය සියලුම දේවල් අද රැක්කේ අපි. ඒක නිසා ඉන්නකම් අපි සතුරෙන් තියන්න වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා. මැරිච්චහම නම් පින් දෙන්න එන්න එපා කවුරුත්. ඒක වැඩක් නැහැ බොරුවට. ඉතින් ඒ දේවල් ඔක්කොම අපි කරන ගමන්, මේ සියලුම දේවල් එන ගමන් මං අවසරට මොකද වෙන්නේ? දැන් මෙච්චර කාලයක් අපි අත්‍තරම් මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙලා, ගෝඨාභය සර් එක්ක එකතු වෙලා මහින්ද මහත්තයාට අපි ලකුණු හැදුවා, පාර කැපුවා, ওই ඡන්ද ඔක්කොම හදලා සියලුම දේවල් දුන්නා. මොකද කරන්නේ සර් කියලා. ඉතින් අපිට කරපු දෙයක් නැහැ. ඒ කාලේ ඉඳන් 2010 ඉඳන් අද වෙනකම් ඉතින් හැමතැනම අපි ආවිද්දා පාගමන් තිබ්බා. මාධ්‍ය දකින්න ඇති අනුරාධපුරේ දැන් කතරගමන දෙපාරක් ගියා. ඉතින් පාගමන් ගියා දවස් 22. ඉතින් දවස් 22 යනවා ඔය පයින් ගියේ ලංකාවේ. ඉතින් අපි පස්සෙන් කවුරුත් ඇවිල්ලා අපේ සිද්ධාලේප කුප්පියක් කරන් දෙන්න මෙයා කරන්න. ඉතින් මිනිස්සුන්ට ගොඩක් බැරි වුණා. ඉතින් අපි ඔය දාම ඉන්න ගමන් මේ
මේ රටේ ඉන්න දැනට සෞඛ්‍ය අමාත්‍යතුමාන්. සෞඛ්‍ය අමාත්‍යතුමා සන්තෝෂයි මට කතා කරා. කතා කරලා මොකද පුතා ඔයාලා වෙන්න ඕනේ කියලා ඇහුවා. මං කිව්වා සර් මොනා වෙන්නද ජීවිතේ මෙවරයි කියලා. මගේ මේ නැති වුණු අත් දෙක නැවත තියෙන තත්ත්වයකට මට වැඩ කරන්න පුළුවන් තත්ත්වයකට හදන්න ඕන දෙයක් මෙතුමා කරනවා කිව්වා. දේශපාලනයෙන් තොරව පෞද්ගලිකව මං කිව්වා මට සන්තෝෂයි සර් වචනේ ඇති මේ වෙනකන් කකුලත් මේ වෙනකන් මොකද අපි ඇත්තටම අපි අපේ වියදමෙන් අපි වියදම් කරගෙන ගිහිල්ලා අපි කටයුතු කරපු ඇමති කෙනෙකුට අපිට ඔය දේ කතා කරලා කිව්වේ නැහැ. ඉතින් ඒ ගැන ඉතින් දුක් වෙනවා. ඉතින් මෙතුමාට අපි බැන්නානේ. ඇත්තටම මෙතුමා ඉන්න යහපාලනේ අපි බැන්නා. එන ගහපන් කියලාම බැන්නා. ඉතින් ඒ බැනුමුත් අහගෙන මෙතුමා මට කතා කරලා කිව්වා මේ දේවල් සියලුම දේවල් හදලා දෙනවා කියලා. ඉතින් මං කියනවා මේ සියලුම දේවල් මට හදලා දෙන්න එපා. මේ ප්‍රසිද්ධියම කියන එතුමා මට කතා කරලා කිව්වේ දැන් ඇමතිතුමා දැන් අස්සම් කරලා ඕනනම් ඕන ડોක්ටර් කෙනෙක් ගන්නවම අවදාලා මට කරන්න පුළුවන් සියලුම දේවල් කරලා දෙයි. මං එතුමා ඉල්ලනවා මට මේ දේවල් එපා. මං ඉන්නකම් දුකක් නැතුව මගේ පෞල් ජීවිතේ මගේ දරුවෝ ටික ආරක්ෂා කරගෙන සතුටින් ජීවත් වෙන්න ඉන්නකම් ජීවත් වෙන්න මාර්ගය මට හදලා දෙන්න. මේ ඒ ඇති මරිච්චහම අපිට පින් දෙන රජයක්. එතකොට මිනිස්සු අපිට අදාළන ඒ වගේම දැනට දින කීපයකට කලින් තේජාන් සමන් කුමාරව එක් කරගෙන ගිහිල්ලා නිලියකගේ ගෙදරකට ගෝඨාභය රාජපක්ෂට මැතිතුමාට ඡන්දය ලබා දෙන්න කියලා වීඩියෝ ක්ලිප් එකක් අරන් තියෙනවා. මොකද මෙයාව එක්කන් ඇවිල්ලා තියෙන එහෙම කියලා නෙවෙයි. හැබැයි පස්සේ මොකද මේ අසරණ වෙලා ඉන්නේ මෙයාට කියලා වාට මේ වර ප්‍රසාද දෙන්නම් මේවා දෙන්නම් මේවා දෙන්නම් කියලා මෙයාට එක ඒ වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒ වීඩියෝ ක්ලිප් එක සමහර විට අවුට් වෙයි. තව දවස් 10කින් 15කින් වුණා සමහරට දැයි ඒ නිසා තමයි දැම්මම කිව්වේ කිසිසේත්. මොකද තේජාන් ලෝකයට පෙන්නපු කෙනා මම. තේජාන් මට කතා කරලා කිව්වා සර් මෙන්න මේම දෙයක් මම කිව්වා තේජාන් ඒක ඔයාගේ තීරණයක්. නෑ සර් සර් මට හැමදේම කරේ සර් ඉන්නේ කොහෙද මම එතන ඉන්නවා කියලා. මොකද කවුරුවත් අවුරුදු 10 බොණ්ඩ වතුර ටික දුන්නේ නෑනේ. කොච්චර වතුර යන ඕනිද කියන්නකෝ වැසිකිළියට ගියා මේ රණවිරුවට. ඒ නිසා සියලු මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා ඒ වීඩියෝ ක්ලිප් එක දැනට කීපට කලින් අපිට ආරංචි වුණා ඒ වීඩියෝ ක්ලිප් එක අවුට් වෙන්න යන්නේ කියලා. එහෙම වීඩියෝ එකක් අරගෙන තියෙනවා මෙයාගේ. හැබැයි කිසිසේ අපි මේ වෙලාවේ හංසයට කතර යන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වේදිකාවෙන් අපි බහින්නේ නැහැ. අපි මරලා දැම්මත් මොකද අපි මරණ සහතිකේ අතේ තියාගෙන දිනේ වේලාවයි දාගෙන තමයි අපි යුද්ධයට ගියේ. ඒ නිසා අපි දෙපාරක් මැරෙන්නේ නැහැ. මේ අපිට අහිමි වෙන්න දෙයක්වත් නැහැ. ඒ නිසා බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක මීට දින කීපයකට කලින් කරේ අපි කිසිසේ අපි ආපහු පුජනිත් සත් වෙනකොට කෝට්ටුවත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ නැහැ. breaking.lk